Hello, I think කොහොමද? අන්න ඉතින් අදත් ඔයගොල්ලෝ ගොඩාක් දෙනෙක් මගෙන් අහපු ප්‍රශ්නයකට මේ උත්තර දෙන්න ලෑස්ති වෙලා ඉන්නේ. ඊට කලින් මතක් කරන්න ඕනේ subscribe කරලා නැත්නම් subscribe කරන්න. මොන හරි ප්‍රශ්න මොන හරි තියෙනවා නම් අහන්න පුළුවන් comment section එකේ. එහෙම නැත්නම් email කරනවා නම් මගේ email address එක neharapirislife@gmail.com. ඉතින් අද මම කතා කරන්න යන්නේ කොණ්ඩේ ගැන. කොණ්ඩේ ගොඩාක් අය කතානන්නේ නහරකි hair care routine එක ගැන දාන්න ඔහොමම කියලා. දැන් මම ඉතින් කියන්නේ යන්නේ මගේ කොණ්ඩේ මම කොහොමද බලාගන්නේ කියලා, ට්‍රීට් කරන්නේ කියලා, කොණ්ඩේ කොහොමද ට්‍රීට් කරන්නේ කියලා. දැන් පැලයක් බලා ගන්නවා වගේ තමයි අපි අපේ කොණ්ඩේ ගැන බලන්න ඕනේ. මොකද මම හැමතිස්සම හිතන දෙයක්, මම බිලීව් කරන දෙයක් තමයි කෙනෙක්ගේ, එහෙම නැත්නම් පුද්ගලයෙක්ගේ පෙනුම සම්පූර්ණයෙන් වෙනස් වෙනවා කොණ්ඩෙන් සහ ඇහි බෑමෙන්. ඉතින් ඒක නිසා අනිවාර්යයෙන්ම කියන්න ඕනේ, මම නම් එක මගේ පෞද්ගලික මතය, අයිබ්‍රවුස් වලටයි කොණ්ඩෙටයි අර නිකන් රිස්ක් එකක් අරගෙන ට්‍රයි අවුට් කරන්න හොඳ නෑ. එක එක අපි කිව්ව කොණ්ඩෙ නම් කොණ්ඩෙ කපන්න හෙයා ස්ටයිලිස්ලා ට්‍රයි අවුට් කරන එක නම් මගේ ක්‍රමේ නෙවෙයි. මම යන්නේ සුපුරුදු විදියට, මට කම්ෆර්ටබල්, මම ට්‍රස්ට් කරන ඒ කාලේ නම් කොණ්ඩෙ කපපු කෙනා ගාවට නැතම ඇතර දෙන්නෙක් ඉන්නවා. මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දානං මම කොණ්ඩෙ කපන්නේ කොහෙන්ද කියලා. එතකොට මගේ මං කොවිඩ් හරි යනවා නම් කොණ්ඩෙ බ්ලෝ ඩ්‍රයි කරගන්න හරි ස්ටයිල් කරගන්න හරි මම තව සලාන් එකකට යනවා. ඒ සලාන් එකත් මම දාන්න. කොහොම නමුත් එතකොට අයිබ්‍රවුස් කරන්න යන්නෙත් එකම එක්කෙනා ගාවට. මොකද චුට්ටක් හරි හැට මෙහැට ගියොත් ඒක අපේ සම්පූර්ණයෙන් අපේ මේ පෙනුම වෙනස් වෙන්න පුළුවන්. ඉතින් දැන් මගේ කොණ්ඩෙ ස්වභාවය ගැන කියනවා නම්, මගේ පුංචි කාලේ පින්තූර ඔයගොල්ලෝ දැකලා තියෙනවා නම් මං ඉන්ස්ටාග්‍රෑම් එකේ අප්ලෝඩ් කරලා තියෙනවා, FB එකේ අප්ලෝඩ් කරලා තියෙනවා, Google එකේ තියෙනවා. ඉතින් දැකලා තියෙනවා නම් ඒ පින්තූර මගේ කොණ්ඩේ. මං උපතින් මට ස්ට්‍රේට් කොණ්ඩයක් තියෙනවා. මොකද මගේ තාත්තගේ කොණ්ඩේ ඉතැක්කුරු වගේ. ඉතින් මගේ මල්ලිටයි මටයි ඒ සේම් හෙයා එක තමයි ඇවිල්ලා තියෙන්නේ. මගේ අම්මී කියලා තියෙන එයා පුංචි කාලේ එයාගේ කොණ්ඩේ ස්ට්‍රේට්. හැබැයි මං ඉපදුනාට පස්සේ එයාගේ ඒ කොණ්ඩේ ටෙක්ස්චර් එක එහෙම් පිටින්ම වෙනස් වෙලා දැන් එයාගේ කොණ්ඩේ වේවි. ඉතින් ඒක තව පොයින්ට් එකක්. මේ කොණ්ඩේ ටෙක්ස්චර්ස් වෙනස් වෙනවා. ඒ කියන්නේ වයස යන්න යන්න එතකොට මොනවා හරි හේතු නිසා වෙනස් වෙන්න පුළුවන්. මොකද ඇත්තට මේ කොණ්ඩේ ටෙක්ස්චර් එක නෙවෙයි තිබුණේ, මම දැන් මම පුංචි කාලේ ෆොටෝස් එහෙම දැක්කේ ඒක වෙනස්. ඒක ජෙට් බ්ලැක් නිකන් හෙල්මට් එක දාලා වගේ මීට වඩා ස්ට්‍රේට්. ඒ කියන්නේ ස්ට්‍රේට්ම ස්ට්‍රේට්. ඉතින් සමහරක් වෙලාවට අපි ගොඩාක් සමහරක් වෙලාවට වද දෙනවනේ කොණ්ඩවලට, පාට කරනවා, අපි බ්ලෝ ඩ්‍රයි කරනවා, හෙයා ස්ටයිල්ස් දානකොට ස්ප්‍රේ කරනවා, ජෙල් කරනවා, බැක් කොම් කරනවා. ඉතින් මේ දේවල් කොණ්ඩෙට එච්චර හොඳ දේවල් නෙවෙයි ඉතින් අපි කරනවා. එනිවේ හැබැයි ඒ දේවල් මං කියන්නේ ඒ දේවල් කරාට කමක් නැහැ. කොණ්ඩේ නිග්ලෙක්ට් කරන්න හොඳ නැහැ. ඉතින් ඒ ඔක්කොම දැන් ස්ප්‍රේ එකක් වුණත් කොණ්ඩෙට ගහනවා කියන්නේ ඒක එච්චර හොඳ දෙයක් නෙමෙයි. නමුත් අපි ට්‍රීට් කරන්න ඕනේ. ඉතින් ඒක ගැහුවට පස්සේ හරි, දැන් ඒක වොෂ් කරලා යව්වට පස්සේ අපි ඉතින් ඒකට එක්ක ඔයල් ගාලා හරි මොනවා හරි කරලා ට්‍රීට් කරන්න ඕනේ. ඉතින් දැන් සාමාන්‍යයෙන් මම මෙහෙම අමුතුවෙන් කියලා දේවල් කරන්නේ නැහැ මගේ කොණ්ඩෙට. නොක් ඔන් වුඩ්, thanks to God, මට අසන හොඳ කොණ්ඩයක් හම්බෙලා තියෙනවා. මම සාමාන්‍ය ෂැම්පෝ තමයි ගානේ. ෂැම්පෝ කන්ඩිෂනර් කරනවා. ෂැම්පෝ ගාන හැම වෙලාවෙම, ෂැම්පෝ කරන හැම වෙලාවෙම කන්ඩිෂනර් කරනවා. දැන් ගොඩක් විට කියන්නේ හැමතිස්සෙම හැමදාම නාන්න එපා. මොකද අපේ මේ ස්කැල්ප් එකේ තියෙනවනේ නිකන් ඔයිල් එකක් වගේ.
ඒක තියෙන්න ඕනේ. ඒක තියෙන තියෙන තමයි මේක හොණ්ඩේ වැවෙනවා. ඒ කියන්නේ ඒක හොඳයි කියනවා. දැන් අපි හැමදාම නෑවොත් එතකොට අපි අර ඔළුවේ අර නිෂ්පාදනයනේ ඔයිල් එක හේදිලා යනවා. ඉතින් හැමදාම නානවා නම් නාන්න නැතුව ඉන්නවා නම් හොඳයි. එහෙම තමයි මම අහලා තියෙන්නේ. ඉතින් මම හැමදාම නාන්නේ නැහැ. මම නාන්නේ මම කොණ්ඩේ වොෂ් කරන්නේ මන්ඩේ, වෙන්ස්ඩේ, ෆ්‍රයිඩේ. සමහරක් වෙලාවට සමහරක් සති තියෙනවා මන්ඩේ ඇන් ෆ්‍රයිඩේ විතරයි. ඒ කියන්නේ මට තේරෙනවානේ, ඒ කියන්නේ ඩර්ටි කියලා. දැන් මම වර්ක්අවුට් කරනකොට ඉතින් එතකොට මන්ඩේ, වෙන්ස්ඩේ, ෆ්‍රයිඩේ. මම වෙන්ස්ඩේ වර්ක්අවුට් කරන්නේ නැත්තම් මම මන්ඩේ ෆ්‍රයිඩේ තමයි මම කොණ්ඩේ වොෂ් කරන්නේ. එතකොට වොෂ් කරන හැම වෙලාවකම මම ෂැම්පු ගාලා, ඒක ෂැම්පුක හොදලා අරිනවා. ඊට පස්සේ මම කන්ඩිෂන ගාලා ටිකක් වෙලා ඉඳලා ටිකක් මසාජ් කළා. ඒකත් කන්ඩිෂන මේ ස්කැල්ප් එකේ ගාන්න එපා. එතකොට නිකන් අර එක මේක වේලු නම් නිකන් ඉස්සුරි ඉස්සුරි වගේන කොණ්ඩෙට විතරක් කන්ඩිෂන කරන්න. ඒ කියන්නේ කන්ඩිෂන අප්ලයි කරන්න කොණ්ඩෙට විතරක්. එතකොට අනිත් එක තමයි ඔයිල් කරන එක. මං හිතන්නේ ගොඩාක් වැදගත්. ඒ ඔයිල් ඕනේ, ඕන ඔයිල් එකක්. දැන් මම නම් ගෙදර තියෙන ඔයිල් ජාති තියෙනවා, මම අරගෙන අරගෙන තියෙනවා. පොල් තෙල් ගොඩාක් හොඳයි, ගොඩක්ම හොඳයි පොල් තෙල්. එතකොට ආගන් ඔයිල්, කොමාරිකා, ගොඩාක් ජාති තියෙනවා. දැන් ආමන් ඔයිල්, තැමිලි ඔයිල්, ඒ වගේ ගොඩාක් ජාති තියෙනවා. ඉතින් ඒවා හරි හොඳයි කොණ්ඩෙට ඕන නම් ඒවා මික්ස් කරලා, ඔක්කොම මික්ස් කරලා ගාන්නත් පුළුවන්. එහෙම ගාපු අවස්ථාවලුත් තියෙනවා මට. එතකොට ඒ වගේම තමයි යූටියූබ් එකේ නම් ගොඩාක් දේවල් තියෙනවානේ එක එක දේවල් කරන්න. ඒ දැන් තව එකක් තමයි නාන කලින් බිත්තරයක් දාලා හොඳට ගාලා ටිකක් වෙලා ඉඳලා නාන. ඒ බිත්තරවල ඒ තියෙන විටමින් එක හොඳයි කොණ්ඩෙට. එතකොට සමහරක් අය දැන් ඔයිල් ගාලා මසාජ් කරනකොට විටමින් ඊ කැප්සියුල් එකේ පොඩක් කොහොම කපලා ඒකේ තියෙනවනේ ඔයිල් එක හොඳට මේ ඔළුවේ හෝම ගාලා ඒක ටිකක් වෙලා තියලා ඇබ්සෝබ් වෙන තියලා මසාජ් කරන විතර ඒක හොඳයි. එතකොට තව දේවල් තියෙනවා. සමහරක් අලිගට පෙර ලුවට ගන්නවා, ඒ වගේ දේවල් කරනවා. ඉතින් අනිත් එක තමයි මම කලින් වීඩියෝස් වල කියලා තියෙනවා වතුර. මල් පැලයකට වතුර දානවා වගේ තමයි අපි වතුර බොන්න ඕනේ. වතුර ඉතාමත් අවශ්‍යයි. එතකොට කොළ ජාති, මැලුම් නෙවෙයි සමාවෙන්න, මට දැන් ඔක්කොම පැටලෙනවා කියන්නේ කොළ ජාති. එතකොට පළතුරු සහ එළවලු ඉතාමත් වැදගත්. පුළුවන් තරම් ඒ දේවල් ආහාර වේලට එකතු කරගන්න. එතකොට විටමින් ගත්තොත් මං හිතන්නේ දැන් ඔබ ඩයට් කරන කෙනෙක් නම් දැන් මං වගේ මං ඩයට් කරන නිසා දැන් මම කලින් වීඩියෝ එක දැමනේ මේ දවස්වල ඩයට් එක 16:8 එක කියලා. එතකොට අපිට අර ඒක අර අපේ ආහාර වේල සමවර ආහාර වේලක් වෙන්නේ නැහැ ගොඩක් වෙලාවට. හරි, එතකොට අපිට අර ආහාර වලින් ලැබෙන්නේ නැති පෝෂණ අපිට පිටින් ගන්න වෙනවා. එතකොට විටමින්ස් ගන්න වෙනවා. ඉතින් මම ගන්නවා විටමින් වර්ග කිහිපයක්. ඒ ඔක්කොම වෛද්‍ය මගේ වෛද්‍යවරයා මගේ ඩොක්ටර්ගේ අහලා තමයි හැම දෙයක්ම ගන්නෙ. ඒ ඔක්කොම වගේ ඩොක්ටර් ප්‍රිස්ක්‍රයිබ් කරපුවා ගණන් ගන්න එපා. බබා අඬනවා ටිකක් එහායෙන්. ඒ ඊයාගේ සද්ද තමයි. ඉතින් විටමින් ගන්න. එතකොට කලර් කරාට ඒ දේවල් කරන්න එපා කියන්නේ. මොකද මමත් ඒ දේවල් ඔක්කොම කරලා තියෙනවා මමත්. ඉතින් ඒ දේවල් කරාට කමක් නැහැ. නමුත් අර වද දුන්නට පස්සේ පොඩ්ඩක් ඒක ගැන සලකලා බලන්න මොකද වෙලා තියෙන්නේ කියලා. අනිත් එක තමයි මම දැන් මට මේ විච්ච දෙයක් මේ මගේ මම පාවිච්චි කරන ෂැම්පෝ එක මම දැන් පසුගිය සති කීපේ මම පොඩ්ඩක් වෙනස් කරා. වෙන ෂැම්පෝ එකක සුවඳට කැමති වෙලා ඊට පස්සේ මම කොණ්ඩේ යන්න ගත්තා. හොඳට මෙයන්න ගත්තා. ඉතින් ඊට පස්සේ මට හගලා
මං කිව්වම හැමතිස්සෙම කියන දෙයක් නේ මොකක් හරි ප්‍රශ්න තියෙනවා නම් ඩොක්ටර්ට කතා කරන්න. ඩොක්ටර් මගේ මොණ්ඩ යනවා මේ මට විසඳුමක් දෙන්න. එතකොට තමයි ඩොක්ටර් අර විටමින්ස් ටික ප්‍රිස්ක්‍රයිබ් කරේ. ඉතින් ඊට පස්සේ දැන් ඕගොල්ලන්ට පේනවාදී දැන් මේ බේබි හෙයර්ස් ඇවිල්ලා තියෙනවා දැන්. ඉතින් ඒව හරි අවශ්‍යයි. ඒ විටමින් කියන දෙයේ මේ එන්ජින් එක රන් කරන්න very very important nikan me vehicle ekata nikan diesel petrol diesel danawa wage thamai thin ahara welen ganna beri dewal pitin hari ganna wenawa specially mage doctor nan kiwe man 30 pennawa doctor kwa nihara oyata dan 30 dewa me dewal ganna one bahira kiyala ithin eka etta mokada api kawruth තරුණ වෙන්නේ නැහනේ නේද? අපි හැමෝම වයසට යනවා. ඉතින් හරි. ඉතින් අපි අපේ අපිට ආදරය කරන්න ඕනේ ඉස්සලා අනිතයට ආදරය කරන්න කලින්. ඉතින් මේ මුළු සර්වාංගෙම නේද? ආම නියපොතු කොණ්ඩේ හැම මේ හැම අවයවයකටම අපි ආදරය කරන්න ඕනේ. එතකොට තමයි එක පෙරලා එක ලස්සනට පේන්නේ. ඉතින් අනිත් එක තමයි ගොඩක් වෙලාවට දැන් සලෝන්ස් වල නම් ස්ටීම් කරන්න පුළුවන් නේ මර ලොකු ඔහොම තියෙන මේ ස්ටීම් එක. ඉතින් ඔයිල් මසාජ් එකට යනවා නම් හොඳට මසාජ් කරලා විටමින් ඊ කැප්සියුල් එක එහෙම දානවා නම් එහෙමයි. ඊට පස්සේ ස්ටීම් කරන එකත් හොඳයි. ඒකත් හොඳ දෙයක්. ඉතින් හෙයා කෙයා රූටීන් එක ගැන කියන්නේ ඉතින් මම අර වැඩිපුර දේවල් එහෙම විශේෂයෙන් කරන්නේ නැහැ. ඉතින් මේ කරන දේවල් තමයි මම ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරේ. මට දැන් තව කතා කරන්න වෙන්නේ දැන් මගේ බම ආඬනවා. මට දැන් එයා ආඬනකොට මගේ ඔළුවේ තියෙන දේවල් ඔක්කොම බ්ලොක් වෙනවා. තම අමතක වෙන මොනවද කියනවා කියලා මම හිතනවා මම ඔක්කොම කිව්වා කියලා. ඉතින් එක හෙයා ස්ටයිලිස්ට් කෙනෙක්ව තියාගන්න එක තැනකට යන්න කොණ්ඩේ කපන්න එහෙම. එතකොට අනිත් එක තමයි ෂැම්පෝ වර්ග මොන හරි භාවිතා කරනවා නම් මොන හරි එක දෙයකට ස්ටික් වෙන්න. තව කෙනෙක් දෙයක් ගන්න පළියට ගන්න එපා. මොකද ඒවා අපිට හරියන්නේ නැති වෙන්න පුළුවන්. ඉතින් හැමතිස්සෙම ඇලර්ට් එකෙන් ඉන්න කොණ්ඩේ යනවා වගේ තේරෙනවා නම් ඒක ඩොක්ටර්ට කතා කරන්න. එහෙම නැත්නම් මොන හරි ඒකට ක්‍රියාමාර්ගයක් ගන්න. නැත්නම් අර ඔක්කොම ගියාට පස්සේ එතකොට ටිකක් අමාරුයි මේ යථා තත්ත්වයට ගන්න කොණ්ඩේ. ඉතින් ඔබ තමයි තියෙන දේවල් මට මේ ගැන කතා කරන්න මේ හරි. එහෙනම් මම හිතන මොන හරි ටිප් එකක් මෙසේජ් එකක් ඔයගොල්ලන්ට ලැබෙන්නේ නැති කියලා මං දැන් යන්න ඕනේ බබා අඳනවා. මේ I'll see you guys soon. ඉතින් subscribe කරලා නැත්නම් subscribe කරන්න, email කරන්න මට neharapiris@gmail.com, මගේ Instagram FB accounts @imnehara. හරි, එහෙනම් bye bye.